Hello guys, welcome to Anuhas Dadallage YouTube channel. Now the ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ අපි කලින් දවසේ කතා කරපු sign in page එකේ ඒ කියන්නේ අපි කලින් දවසේ කතා කරමු e-commerce application එකේ e-commerce web application එකේ sign in design එකේ sign up process එක ගැන අද අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. මෙතනදී මම කතා කරන්නේ sign up page එක ගැන විතරක් මේ වීඩියෝ එකේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි sign in page එක ගැන ඩයිඩියා එකක් දාමු. මෙතනදී මම කතා කරන්න ඕනේ web page එකේ අපි කලින් කරපු ඒ කියන්නේ අපි කලින් කළා මෙන්න මේ දේවල් ටික. දැන් ඉන්ඩෙක්ස් පේජ් එක ඊට පස්සේ මේක ඔල්රෙඩි account sign in කියන තැනින් sign up වෙන්න ඊට පස්සේ ඒ දේවල් ටික අපි කලින් වීඩියෝ එකේ කතා කළා. කලින් වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මම උඩ link එක දාලා තියන්නේ ඒකෙන් join වෙන්න. එහෙම නැත්නම් description එකේ වීඩියෝ එක link කරලා තියෙන්නේ ඒකෙන් ආයිගින් ඒ වීඩියෝ එක බලන්න. මෙතන new e-shop join now කියන එකේ sign up page එකට යන්න පුළුවන්. මෙතනදී අපි කතා කරමු මෙන්න මේ දේවල් ටික. මෙතන අපි නේම් එකක් දෙන්න පුළුවන් මෙන්න මේ විදියට අනුහස් කියලා දැට්ට මම නම ඉලා තිනවා. පස්සේ last name එක විදියට දඩලගේ දේවල් තියෙන තර ඊමේල් එක විදියට මෙන්න මේ වගේ ඊමේල් ආදී දෙනවා. මම හිතන්න තව තුන ගියලා මේ විදියට ඊමේල් එක දෙනවා. පස්සේ නම් එකක් නම් තමයි මේ විදියට දීලා ජිම් එක මේ විදිහට පින් කරලා තියෙනවා. ඊට පස්සේ පාස්වර්ඩ් එක විදිහට මේ විදිහට පාස්වර්ඩ් එක දුක් දෙනවා. ඊට පස්සේ මේක sign up බටන් එක sign up වලහම එනදී කියනවා you go with the same email address or same mobile number already exists කියලා දෙනවා. විතරයි නම්බර් එක එකයි කියලා කියන්නේ කලින් දිග බ්ලොග් එකක් කියලා මම ප්‍රයත්න කරා මේ විදිහට නම් එක චේන්ජ් කරලා දුන්නාම sign up වුණා. එතකොට මම මෙතන registration success කියලා වෙන්නවා. ඊට පස්සේ අපි මෙතනදී මම පෙන්නන දැන් බලමු මේක process එක වෙන්නේ කොහොමද කියන එක ගැන අපේ මේකේ code එකේ. මෙතනදී මම connection.php file එක කලින් පෙන්නු ඒ ෆයිල් එකම තමයි ඒ connection.php ෆයිල් එකම තමයි මෙතනදී අපි යූස් කරන්නේ. මොකද අපි මෙතනට තවත් يعني වෙන ඉන්ඩිකේ කනෙක්ෂන් එක ඩේටාබේස් එකේ දාගත්තේ මෙන්න මේ ඩේටාබේස් එකට කනෙක්ට් කරපු පොඩ් එකම තමයි යූස් කරන්නේ. ඊට පස්සේ sign up box එකේ අපි කිව්වා කලින් වීඩියෝ එකේ මේ sign up කියලා තියෙන එක තියෙන්නේ. කියන්නේ අපේ sign up box එකක් විදියට අපි මේක කරගෙන තියෙනවා. මෙතනදී අපි මේ විදිහට ක්‍රියේට්නවා කියලා ඒ විදිහට අපි මේ දේවල් ටික කතා කළා. දැන් අපි මෙතනදී විශේෂයෙන්ම මම මෙතන තියෙන කොටස කතා කරා. මෙතන තියෙනවා ඩේටාබේස් එකත් එක්ක ඩේටාබේස් එකත් එක්ක කනෙක්ෂන් එක හදාගෙන අපි ජෙන්ඩ් එක තියාගෙන ඉන්නේ. මෙතන මේ ජෙන්ඩ් එක සිලෙක්ට් කරන තැන තියෙන එක තමයි මෙන්න මෙතන වෙන්නේ. එතකොට අපේ ජෙන්ඩ් එකේ තියෙන මෙන්න මේ ආකාරයට ජෙන්ඩ් 1 සහ 2 කියලා මේල් ෆීමේල් කියලා කොටස් දෙකක්. ඊට පස්සේ මෙතනදී මෙයා බලනවා එයා ඇලු කරගන්න 1ද 2ද තියෙන්නේ කියලා. ඒ 1ද 2ද කියන එක අපේ සයින් අප් ප්‍රොසෙස් එකේ මෙන්න මේ බල ජෙන්ඩ් ටොරසයින් ජෙන්ඩ් කියන තැනට ලින්ක් වුණාට පස්සේ තමයි ඩේටාබේස් එකට අර විදිහට මෙන්න මේ ආකාරයට මේල් කියලා වැටෙන්නේ. ඒ කියන්නේ මේක යූසර් කෙනෙක් ගන්න මෙන්න මේ මේල් කියලා වැටෙන්නේ. මේක නිසා එහෙම නැත්නම් මේක අපිට මැනුවලි ඉමේල් කියලා නැත්නම් අපි බ්ලොක් එක ඉමේල් ඉදිරියට ගන්න. නැත්නම් මෙන්න අපි බලමු
මෙතනදි කතා කරන්න ඕනේ මෙන්න මේ දේවල් ටික. අපි JavaScript මින් කරගෙන තින්නේ මේ input value දාගෙන තින්නේ මෙන්න විදිහට IDs දාලා. First name එකට first name කියලා ID එක, ඊට පස්සේ last name එකට last name කියලා ID එක, email එකට email කියලා ID එක, password එකට password ID එක, ඊට පස්සේ mobile name එකට නම ID එක, gender එකට gender කියලා ID එක. මෙතන gender කියන ID එක අපේ මෙතන අපේ file එකට යන්නේ 1 and 2 කියන්නේ ඒ කියන්නේ 10 වගේ 12 කියලා තමයි යන්නේ. එතකොට ඒ 12 කියන එක ඩේටාබේස් එක ඩෙටෙක්ට් කරගන්නවා. හරි, මේක තමයි තියෙන්නේ. 1 කියන්නේ මේල්, 2 කියන්නේ ඊමේල් කියලා. ඊට පස්සේ මෙතන අපි ස්ක්‍රිප්ට් JavaScript වලදී මේ විදිහට sign up කියලා ෆන්ක්ෂන් එකක් හදාගන්න. මෙන්න මෙතනදී මෙන්න මේ sign up කියන ෆන්ක්ෂන් එකෙන් තමයි අපි කැන්සල් බටන් එකක් තියෙනවා මෙතන sign up. එතන මේ බටන් එක සෙට් අප් වෙන්නේ මේ ෆන්ක්ෂන් එකේ sign up කියන ෆන්ක්ෂන් එකේ. ඔව්, මේ on click එකක් විදිහට දෙන තියෙන sign up ෆන්ක්ෂන් එකේ. එතකොට sign up ෆන්ක්ෂන් එක ගැන කතා කරලා එතනින් first name එක අර ID එක විදිහට අර ID එකින් මෙතනට connect කරලා තියෙනවා. last name එක email එක password එක mobile number එක gender කියන දේවල් ටික දීලා ඊට පස්සේ මෙතන first name last name IM විදිහට වා first name සමානයි document.get element by ID සපරන්නේ පරන්න ඇතුලේ double quotation ඇතුලේ first name ඊට පස්සේ මේක කමාද බලලා තියෙනවා. ඒකට මෙන්න මේ දේවල් ටික දාලා ඊට පස්සේ database එක format එක මේ විදියට ඊට පස්සේ request new xml http request එකක් විදියට එහෙනම් ඊට පස්සේ මේක තවත් දුරට මේ ටික මේ විදියට පස්සේ අපි මේ දේවල් ටික කරන sign up කියලා process වෙන වෙනම php file එකක්. මේ php file එක ගන්නෙ මෙන්න මේ $ sign දීලා මෙන්න මේ දේවල් ටික. එතකොට මෙතනදී මේ f name, last name, email, password දෙන්න කියන දේවල් මෙන්න මෙතනදී අපි form dot append කියලා දීලා තියෙන අපි f කියන විදියට තමයි f name එක යවන්නේ php file එකට. sign up php file එකට ඒක කියලා තියෙන එක යවන්නේ last name එක, ඒ කියන්නේ email password, email එක, ඒ කියන්නේ password එක, m කියන්නේ mobile, gender කියන්නේ g කියන්නේ gender. එතකොට මේ විදිහට මෙතනට ඇවිත් තියෙන මේ දේවල් ටික එතකොට අපි ගන්නේ post method method එකෙන්. එතකොට post method එකෙන් එන දේවල් මේ විදිහට අපි if එකක් යොදාගෙන එතකොට මම කලින් වල දකින්නේ ඇති අපිට ආවා එන්න මේ error message එක. මේ message එක ආවේ අපේ මෙන්න මේ තියෙන email එක, මේ mobile number එක සහ email කියන දෙක same වෙච්ච නිසා. එතකොට මෙතනදී මේ විදිහට echo tag දාලා අපිට පෙන්නනවා please enter first name කියලා. මෙතන first name එකක් මම දීලා නැත්නම් already දීලා නැත්නම් ආයෙත් මෙතන දීලා තියෙන first name අද දෙන්න කියලා. ඒකම first name එක දුන්නාම මෙතන මෙතනට ෆස්ට් නේම් එකක් දීලා වුණත් ලාස්ට් නේම් එකක් දෙන්න කියලා. ලාස්ට් නේම් එකක් දීලා ඊට පස්සේ මම ආයි ඊළඟට ඊමේල් එක දීලා ඊට පස්සේ පාස්වර්ඩ් එක දීලා නැහැ කියලා කියනවා. ඒ විදිහට දීගෙන දීපු නැති කරා එහෙම කරා. අපි බලමු එතකොට කෝඩ් එකේ මේ දේවල් ඉන්න තියෙන්නේ. if එකක් use කරලා if එක රිකෝ එකක් එනවා. ආයි if එකේ if එක ගහලා
ඒකට අයිස් එකක් දීලා ආයි ඒක එක එකක් දීලා ආයි ඒ විදිහට නැහැ ඉතින් මේක ලොකුයක් කියන්න දෙයක් නැහැ මෙතන මේක වෙන ප්‍රොසෙස් එක ගන්න කෙනෙක්ට අලුතෙන් එන කෙනෙක්ට මේ ස්ලයිඩ් එකට මේක කිව්වොත් ඉස් එකක් දාලා MT කියලා වරහන් නැත්තේ දාලා ඒක වරහන් කරද්දී තමයි ප්‍රොසෙස් එක ඉන්නේ ඒකට MT කියලා ගන්නත් ඕනි ස්ටිලින් කියලා ගන්නත් ඕනේ. එතකොට ස්ටිලින් කියන්නේ අපේ තියෙන දේවල් වැඩි වුණාම වගේ දෙයක් අර ක්‍රේකට අර්ථය දක්වන්න දෙන්නේ නෑ. MT කියන්නේ සාමාන්‍ය මුකුත් නැත්නම් තමයි ඒ කියන්නේ ඊපස්සේ මේ විදිහට අපිට ඒ දේවල් ටික දාන්න පුළුවන්. ඊපස්සේ ෆිල්ටර් වෙන විදිහට මෙයාත් කරපුණනේ. ඔව් සිංහල ජීවන් කොහොමද ඉන්නේ මම හරියට දන්නේ නැහැ ඊට විදිහට පස්සේ පාදිලා ඊට පස්සේ ඊදියට වෙන්න පුළුවන් ෆිල්ටර් එක වෙන්න ඕනේ කියන්නේ පස්සේ විල්ට වෙන්න ඕන විදිහක් මෙතන වෙන්න පුළුවන් ඒකට අපි මෙතනට ඊමේල් එකක් විදි ටයිප් එක දීලා තියෙන හිඳ කලින් ඒක එතන ඉන්ඩෙක්ස් එකේ ඒක ඊමේල් එක ඊමේල් එකක් විදිහට ඉල්ලලා තියෙන නිසා කොහොමත් අපිට එතනදී ඒ ගැච් වෙලා තමයි එන්නේ. එතකොට එතන මේක වැඩි සම් ඒ කියන්නේ ඊමේල් එක වැඩි නැත්නම් ඊමේල් එක වැඩි නැහැ කියලා පෙන්නන. ඊපස්සේ පාස්වර්ඩ් එකේදී පාස්වර්ඩ් එකේ කැරක්ටර්ස් ඉස්සයි පුළුවන්. අරම පහක් වුණා කියලා පෙන්න විදිහට හදලා තියෙනවා. එතන equal use කරලා ඊපස්සේ වරමින් ඉට් නම්බර්ස් සමහර 10 වුණ කියලා කියනම සම නම්බර් එකට කැපෝ නම්බර් එක නම්බර්ස් 10 තියෙනවා කියලා තියෙනවා හදලා තින්නේ ඊට පස්සේ ඒක එන්න ඕනි පැටර්න් එක කියන්නේ කෙටන ඕනි විදිය මේ සයිඩ් මෙතනදි මෙහෙම මෙහෙම විදිහට මැච් කියලා විදිහට මේ විදිහට මොබයිල් නම්බර් මැච් වෙන්න ඕන විදිහක් තියලා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට කලින් අපිට ආපු වෙලා එක විදිහට දීලා තියෙනවා. මෙතනදී ඩේටාබේස් එක කනෙක්ට් කරලා තියෙන්නේ මෙන්න මේ ඩේට කරක් වෙනම. වෙනම නෙවෙයි එතන මේ පොරික අල්ලලා තියෙන්නේ අර අපි කලින් කනෙක්ට් කරගත්ත එක ඒ කියන්නේ මෙතනදී අපි include.php එක මෙතනදී යුස් කරලා තියෙන්නේ කනෙක්ෂන් එකේ අපි query එකක් දීලා හදලා තියෙන්නේ මෙන්න මේ දෙ query එකක් දීලා select from user where email තමයි ඊට පස්සේ dollar sign email for mobile තමයි dollar sign mobile ඒ විදිහ තමයි connection හදලා තියෙන්නේ query දීලා තියෙන්නේ ඒකට අද වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න පුළුවන් මෙතනදී අපි දැක්ක මේ විදිහට මේ දේවල් ටික තියෙනවා. විදිහට අපි මෙතන ඊමේල් එක තියෙනවා. ඊමේල් විදිහට මේක විදිහට එළම් බය නිසා දැන් හත් දානවා ලංකාවේ හත්සේ. තමයි ඔල්රෙඩි හැවෙන්නේ. නේද? මේ විදිහට අපිට වෙන්න පුළුවන් මේක අපි ආපහු ලොකු වුණා මේ විදිහට ලොකු වෙන්නත් පුළුවන් අපි ඊළඟ දවසේ මෙන්න මේ ප්‍රොසෙස් එක ගැන කතා කරනවා සයින් ඉන් ප්‍රොසෙස් එක ඔතන මේ විදිහට අපි දෙන ඊමේල් එක දීලා ඊපස්සේ පාස්වර්ඩ් එකක් දීලා සයින් ඉන් වෙන එක ගැන අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරනවා ඒකට මෙන්න මේ වගේ විදිහක් තමයි අපේ sign up කරලා මේ sign in වුණාට පස්සේ තියෙන වීඩියෝ. එතකොට අපි ඒක delete කරන්නේ මෙන්න මේ විදියට. මෙන්න delete වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකේ ආයෙත් හමු වෙනවා.